මේ ගේට්ටුවෙන් ඇතුළුවෙන කෙනෙක් පා තබන්නේ යක්ෂයාගේ අඩවියට. මම එහෙම කිව්වේ ඇයි කියලා ඔබට තව ටිකකින් තේරෙයි. කෙනෙක් දිවිනසා ගන්න තීරණය කළා නම් ඒ සඳහා සුදුසුම ක්‍රමය මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඒ දිවිනසා ගන්න හොඳම තැන නම් මම අහලා තියෙනවා. අපි මේ යන්නේ එතනට. මේ තමයි ජපානයේ අවුකිගහරා වනාන්තරය. ජපානයේ අවුකිගහරා වනය සිය දිවිනසා ගැනීමට මිනිසුන් පොළඹවන ස්ථානයක් ලෙස හඳුන්වනවා. මෙහි තනියම යන අය සිහි විකල් වී දිවිනසා ගන්නා බව තමයි ගොඩක් අයගේ විශ්වාසය. මෙලෙස මියයන පුද්ගලයන්ගේ ආත්ම හොල්මන් හැටියට මේ වනාන්තරය තුළ සැරිසරනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේක පිහිටලා තියෙන්නේ ජපානයේ ෆූජි ගිනිකන්ද පාමුල. වනාන්තරයේ බිම සම්පූර්ණයෙන්ම පාහේ යමහල් පාෂාණයන්ගෙන් ආවරණය වෙලා තියෙන්නේ. ඒ මත පාසි මැදිලා ප්‍රදේශයේම මනාව වැඩුණු ගස්වැල් වලින් ගහනයි. විවිධ වර්ගයේ හතු තැන තැන දකින්න පුළුවන්. මේ සතුන් දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. මේ නිසා දවස පුරාම අවුකිගහරා වනාන්තරය දැඩි නිහඬතාවයක ගිලිලා තියෙන්නේ. දිවි නසා ගැනීමට අවශ්‍ය මානසික තත්ත්වය නිර්මාණය කරන්නේ මේ මලපාලු නිහඬ බවද නැතිනම් යමහල් පාෂාණවලින් නිකුත් කරන කිසියම් රසායනික වායුවක්ද නොයසේනම් වෙනම කාරණාවක්ද කියලා නිශ්චිතව කියන්න තවම කවුරුත් දන්නේ නැහැ. දිවි නසා ගැනීම සඳහා අවුකිගහරා වනයට පැමිණීමේ සම්ප්‍රදාය ආරම්භී තියෙන්නේ 1960 වසරේදී සේචෝ මත්සුමුටෝ නම් ලේඛකයා විසින් දියන ලද කළුවන් රුක්ලතා සයුර නම් ග්‍රන්ථයකට පසු බව ඇතමුන් පවසනවා. අවුකිගහරා වනාන්තරයට පැමිණ දිවි තොර කරගන්නා පෙම්වතුන් යුවළ ගැන එහි ලියවී තිබුණා. නමුත් අවුකිගහරා වනාන්තරයේදී සිය දිවි නසා ගන්නා පුද්ගලයින් ගැන මුල් කාලීන වාර්තා ඊට බොහෝ ඈතට විහිදෙනවා. දිවිනසා ගැනීම සංස්කෘතික උරුමයක් කරගත් ජපන් ජාතිකයින් ඉස්සර ඒ සඳහා යොදාගත්තේ සම්ප්‍රදායික ක්‍රමයක්. ඒකට කිව්වේ හරාකිරි කියලා. ඒ කියන්නේ තමා විසින්ම පිහියකින් බඩ කපාගෙන මිය යාමයි. ඒත් අවුකිගහරා වනයේදී වැඩි දෙනෙක් දිවිනසාගෙන ඇත්තේ ගෙල වැලලා ගැනීමෙන්. මේ හැරුණු විට වසපානය කිරීම මෙන්ම මාත්‍රාව ඉක්මවා ඖෂධ ලබා ගැනීම මගින් මරණය ළඟා කර ගැනීමද සිය දිවිනසා ගන්නන් අතර ප්‍රචලිතයි. අවුකිගහරා වනයට ඇවිත් දිවිනසා ගන්නා පිරිස් බැලුවහම ඒ අය අතර ජපන් ජාතිකයින් වගේම හරිහරියට වෙනත් ජාතිකයිනුත් දැන් දකින්න පුළුවන්. 2003 වසර තුළදී පමණක් මෙහි දිවිනසා ගැනීම් 105ක් වාර්තා වෙලා තියෙනවා. අවුකිගහරා වනාන්තරයේදී සිදු වූ දිවිනසා ගැනීම් පිළිබඳ විස්තර ඇතුළත් පොතක් 1993 වසරේදී පළ වෙනවා. ඒ නම් කර තිබුණේ සිය දිවිනසා ගැනීම පිළිබඳ සම්පූර්ණ අත්පොත ලෙසයි. ඒ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අවුකිගහරා වනාන්තරයට පැමිණ සිය දිවිනසා ගන්නන්ගේ ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගියා. එසේ මිය ගිය අයගේ බඩු බාහිර ආදී අතර තිබී එම පොතේ පිටපත් හමු වූ අවස්ථා බොහොමයක් තිබුණා. සිය දිවිනසා ගැනීම ගැන සිතා බලමින් සිටින කෙනෙක් බොහෝ දුරට වනයට ඇතුළු වෙන්නේ කූඩාරමකුත් එක්ක. දින කිහිපයක් වනාන්තරය තුළ කාලය ගත කිරීමෙන් අනතුරුව අවසාන තීරණයට එළඹෙනවා. ඊට පස්සේ කෙනෙකුට අහම්බෙන් දකින්න ලැබෙනවා උස ගසක එල්ලී ඇති මලසිරුරක්. ඊට අමතරව ඒ ආසන්නේ අතහැර දමන ලද කූඩාරමක්. කිසිවකුගේ පෞද්ගලික බඩු බාහිරාදිය තැන තැන විසිරී ඇති ආකාරයක් මෙහිදී දකින්න පුළුවන්. අවුකිගහරා වනාන්තරයට ඇතුළු වෙලා
කිලෝමීටර් 4ක් 5ක් පමණ ගිය විට කෙනෙකුට මෙවැනි දේ නිතර හමු වෙනවා. මේ කෙනෙක් දිවිනසා ගැනීමට තීරණය කොට ඒ බව ලෝකයට ප්‍රකාශ කරපු ආකාරයක්. ප්‍රදේශයේ පාලන අධිකාරීන් විසින් දිවිනසා ගැනීමෙන් සිදුවන මරණයන් අවම කර ගැනීම සඳහා දිවිනසා ගැනීම වළක්වා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඔබේ දෙමෝපියන්ගෙන් ඔබ ලද වටිනාම තිළිණය ඔබේ ජීවිතයයි. දිවි නසා ගැනීමට මේ වනාන්තරයට පැමිණෙන අයගේ සිත් වෙනස් කරන අරමුණින් තමයි මෙවැනි උපදේශාත්මක දැන්වීම් ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඒ තවමත් අවකිගහරා වනාන්තරයේ දිවි නසා ගැනීම නම් නිරන්තරවම සිදුවෙනවා. අවකිගහරා වනාන්තරයට ඇතුළුන රතකාලේ හිමිකරුවන් එනතුරු බොහෝ කාලයක් දිරාපත් වෙමින් නවතා තිබෙන මෙවැනි මෝටර රථ කීපයක් දක්ින්න පුළුවන්. සමහර විට මුළු ලෝකයේම සැඟවුණු රහස් නොවිසඳුණු කතා අන්තිමට ඇහුවේ අවකිගහරා වනාන්තරයේ පමණක් වෙන්න ඇති. සංචාරකයන් මේ වනාන්තරයට ඇතුළු වෙන්නේ ඒ කතා අහන්නද? නැතිනම් තමන්ගේ නොවිසඳුණු කතාව අවසන් වරට අවකිගහරා වනාන්තරයට කියන්නද?